අපි ඉතින් ඒගොල්ලන්ටත් ද්වේෂ කරන්නේ නැහැ, වෛර කරන්නේ නැහැ, ක්‍රෝධ කරන්නේ නැහැ. ඒගොල්ලන්ටත් මෛත්‍රී කරනවා. හැබැයි බුදුහාමුදුරුවොත් එදා බුද්ධත්වයට පත් වූ දවසේ එදා හිටිය මහණබවුනෝ තීර්ථකයෝ නිගණ්ඨයෝ කරපු වැරදි වැඩ බුදුහාමුදුරුවොත් යහපත් චේතනාවක් ඇතුව යහපත් අරමුණක් ඇතුව පෙන්වා දුන්න මේවා වැරදි. එනිසා අපි ඒගොල්ලෝ කරන යම් යම් වැරදි වැඩ වැරදි නොකිය බෑ. රේණුකාණී හාමුදුරුවෝ ලිව්ව පොත් වැරදි නම් වැරදි නොකිය බෑ. මොකද ඒවනි මිනිස්සු ඔක්කොම බාරගන්නේ. ඒවා අඩුපාඩුව වැරද්ද සියලු මිනිස්සුන්ට විශාල වශයෙන් බලපානවා, නිවන වැහෙනවා. ඉතින් ඒක නිසා එදා බුදුහාමුදුරුවොත් මේ සද්ශාස්ත්‍රූන්ලා බමුණෝ මාන බමුණෝ තීර්ථකයෝ නිගණ්ඨයෝ පරිබ්‍රාජකයෝ කරපු වැරදි වැඩ එදා බුදුහාමුදුරුවෝ මතකල පෙන්නවා. ඒවා පෙන්නලා කිව්වා මේක නෙමේ හරි මග මේක. ඉතින් ඒක නිසා හරි මගයි වැරදි මගයි දෙකම කියන්න ඕන. අපි ඒගොල්ලෝ කරන වැරදි වැඩ අපි වැරදි කියලා කියනවා. දැන් අසපුවල අසපුවලට ගියා නම් ගියාය මෙතන හුඟක් ඉන්නවා. එතන ප්‍රමෝට් කරනවා මස් මාළු කන්න. අනිවාර්යෙන් එතෙන්ට යන මිනිහෙක් කොච්චර මස් මාළු නොකෑවත් එතෙන්ට ගියාම කන්න ඕන. මස් මාළු ගේන්න ඕන, දෙන්න ඕන, දාන්න දෙන්න ඕන, කන්න ඕන. ඈ ඉතින් එහෙමනම් එයා බෞද්ධයෙක්. අපි ඒව වැරදි බව පෙන්නනවා. ඒක වරදක්ද නැහැ. ඒගොල්ලෝ කරන්නේ ලොකු ව්‍යාපාරයක්. මේ ලොකු ලොකු සල්ලිකාරයන්ගෙන් සල්ලි එක්කහු කරගෙන හොඳට සල්ලි එක්කහු කළා. නොයෙකුත් ආකාරයකට ඔය බුද්ධරාජ මාලිගා හදලා නොයෙකුත් ආකාරයකට සංදර්ශන පවත්වනවා. ඒව වැරදි. ඒව කවුරු කළත් වැරදි. මේ බුදුහාමුදුරන්ගේ නාමයෙන් ඕව කරන එක වැරදි. ඒවා අකුසල්. ඒක පෙන්නලාදී. එච්චර. අපි මේ මොකක්ද ද්වේෂණයක් නෙමෙයි කරන්නේ. අපි කුසලය කුසලය හැටියට පෙන්නනවා, අකුසලය අකුසලය හැටියට පෙන්නනවා. එච්චරයි.